අයිබෝන් සුබ දවසක් කියලා ආදරණීය ඔයගොල්ලෝ අදත් පිළිගන්න අපේ වැඩසටහනට. ඉතින් අද බලාපොරොත්තු වෙන්නේ අපි ඔයගොල්ලොන්ට පෙන්වන්න බ්‍රොයිලර් කුකුල් ෆාම් එකක් කරන්නේ කොහොමද, ඒ ෆාම් එකේ මොනවද වෙන්නේ, ඒ කියන වැඩ කටයුතු ටික ඔයගොල්ලොන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවාද? ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙට. ඒ ගයන් මද සංගමල්ලි ඉන්නවා. ඉතින් ඔයගොල්ලොන්ට දැනුවත් කිරීම කරන්න. ඉතින් ඒ වගේම අපි මේ වගේ වීඩියෝ වැඩසටහන් නිතරම බලා ගන්න පුළුවන් වෙන ඔයගොල්ලන්ට අපේ YouTube channel එක subscribe කරලා තිබුණොත්, ඔන්න වීඩියෝ තිරේ දකුණු පැත්තේ යටින්ම තියෙන රතු පාටින් subscribe button එක, ඉතින් click කරන්න අමතක කරන්න එපා. ඉතින් යමු අපිත් එක්ක පොඩ්ඩක් බලමු. ඔන්න අපිට අද වැඩේදී උදව් කරන්න එන ගයන් මල්ලි ඉන්නවා, ගයන් මන්ද සංගමල්ලි. අයිබෝන්. අයිබෝන්. ඉතින් අද අපි පොඩ්ඩක් මේ ෆාම් එකේ පොඩ්ඩක් විස්තර ගැන තමයි දැනගන්න ආවේ. පොඩ්ඩක් අපිට කියලා දෙන්න අපේ යාළුවන්ට පොඩ්ඩක්. ඔව්, දැන් මේ අද අපි පෙන්වන්නේ සාමාන්‍යයෙන් කුඩා පරිමාණයෙන් කොහොමද මේ බොයිලස්, ඒ කියන්නේ මස් සඳහා කොහොමද කුකුල් පාලනය කරන්න කියලා. ඉතින් මම පැහැදිලි කරන්න සාමාන්‍යයෙන් ස්ටෙප් බයි ස්ටෙප් ඔගලන්ට. ඔබට මේ තේරෙන ඇති මේ අපි නම් සීට් තම මේ භාවිතා කරලා තියෙන ඇස්බස්ටෝස්. මොකද මේ පැත්තේ අනුරාධපුරගේ ප්‍රදේශයක මේ තහඩු ටික අමාරුයි මේවා කරන්න, මේ උෂ්ණත්වයත් එක්ක. ඉතින් සාමාන්‍යයෙන් මේ පොළොව මට්ටමේ ටිකක් උසට තමයි මේවා කරලා තියෙන්නේ. නැත්නම් වර්ෂාව කාලයට පොඩ්ඩක් උල්දිය වගේ එන්න බලලා එතකොට සත්තුන්ට මේ විස බීජ එනවා වැඩි. ඉතින් පොඩ්ඩක් පොළොව මට්ටමේ උඩ චාරගෙන තමයි හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බිත්තර කුකුළු වගේ නෙමෙයි, මේ තමයි බිත්තර කුකුළුන්ගේ මේ ටිකක් මේ දෙපැත්තේ බැම්ම සාමාන්‍ය අඩියක් දෙකක් මේ අඩියක් විතර මේවා කරනවා. එහෙම නැහැ, සාමාන්‍ය පොළොව මට්ටමට වගේ වෙනකන් දැල ගහලා තියෙනවා. මොකද මේ දැන් මේ කට්ටියගේ මේ අර උෂ්ණත්වය වැඩි වෙනවා. මේ ඒ කට්ටිය මේ කොටු වෙලා වගේ හිටියොත් දැන් මේක ඕපන් හින්දා මුලක මේක හරහා යන හින්දා මේ තමයි මේ පොළොව මට්ටම ගහලා තියෙන්නේ. ඒක මේ අර අනිත් මේ දැන් පිටර හදන්න ගන්නවා නම් මේ පිටිය වගේ බඳිනවා නේ. පිටිය සාමාන්‍ය මෙතක් විතර සාමාන්‍ය අඩියක් එකමාරක් විතර බඳලා තමයි දැල ගහන්නේ. දැන් මේක පොළොව මට්ටමටම වගේ දාලා තියෙන අර උස්සත්ය අඩු වෙන්න උපකරණ තමයි භාවිත කරන්නේ. මේක ඊටම සරලව ගහපු මේ කුටිය. ඔව්, සාමාන්‍ය මේ කොන්ක්‍රීට් කණු වගේ දාලා ගහපුවාම ඉතින් මේ අපිට දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් කටි සාමාන්‍ය කොන්ක්‍රීට් උද්දාන මේක නම් පොළොව මේ දාලා බොරළු දාලා තලා තමයි මේ හදලා. මේ කියන්නේ මේ ඊට පස්සේ දැල තමයි උඩටම එනකන් ගහලා තියෙන්නේ නේද? උඩටම ගහන්න ඕනේ සාමාන්‍ය මේ සත්තු වෙන්න නැති වෙන්න, මේ සීල් වෙන්න ම ගහලා තියෙනවා. ඔව්, ඒතර සතෙක්ට රින් ගන්න බෑනේ නේද? සාමාන්‍ය අඩි මේ 8 වගේ කණුව සහ 10 වගේ ගත්තහම උස ප්‍රමාණවත් වෙනවා මේ පැත්තේ. මෙතන මේ ඊට පස්සේ කුටි වෙන් කරලා තියෙන මේ කීයෙන් කීයද? ඔව්, සාමාන්‍ය අඩි 10 කුටි තමයි මේ වෙන් කරලා තියෙන්නේ. අර මේ සත්තුන්ගේ විස බීජ එන්න තියෙන තමයි එකක් අර එකක් දාලා තියෙන්නේ. ආ, ඒක තමයි මාත් අහන්න හිටියේ මොකද මේක හිස් තියෙන්නේ කියලා. ඔව්, එකක් අර විස බීජ එන හිඳ තමයි මේක මේ අපි දාලා තියෙන්නේ වෙන් වෙන්නේ. හා හා හා, හරි හරි. යන්නේ ප්‍රශ්නේ දැන් මේ විනිරා කරන්න වුණා මොකද නැත්තම් මේ එකක් මොකද හිස් කියලා ඒත් මම අහන්නම් කියලා හිටියේ. වයස කාණ්ඩ දෙකක් ඉන්න තමයි ඒ ප්‍රශ්නේ එන්නේ. එකම කාණ්ඩ එක දානවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. අර වයස මේ හින්දා මේ ටිකක් ස්පේස් තියලා තමයි හදන්නේ. ඔව්, ස්පේස් එක තියලා හදන්නේ. මොකද නැත්තම් පොඩි කට්ටියට විස බීජ යන ප්‍රවණතාවය වැඩි. වැඩි. හරි. ඒක රෝග එනවා එතකොට ඒ හින්දා තමයි මේ මේ ඇටින් දාන්නේ. සාමාන්‍යයෙන් අපි මේකේ තමයි මේ සාමාන්‍ය පැටව ගෙනල්ලා සාමාන්‍ය දවස් 7ක් 8ක් 9ක් සාමාන්‍ය තියෙන දවස්වල කාලගුණයත් එක්ක මේ වගේ එක තමයි දාන්නේ.
සාමාන්‍ය වාත්‍රවාඩිය හුලන් එන්න ඇති වෙන්න. ඒ වගේ මේ මේව කරලා සාමාන්‍ය මේ වගේ මේ කුටියක තමයි මේ අපිට බලන්න පුළුවන් මේ සත්තු දාන්නේ. දාන්නේ නේ. අපි ඇතුළට ගිහලා බලමුද? ඔව්. දැන් මේ වගේ දේනකට මේ සාමාන්‍ය රාත්‍රී කාලයේදී වගේ උෂ්ණත්වය සපයා ගන්න එහෙම අවශ්‍ය වෙනවම තමයි මේ අපිට පේනවා මේ 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 ආතරෙන් මේ බල්බ් එකක් දාලා සතුට අවශ්‍ය උෂ්ණත්වය සපයා ගන්න තමයි මේක කළේ. සාමාන්‍යයෙන් දින පහක වගේ කාලයක් අපි නාගේ මේ පතර කොළ එල්ල මේ ඒ මත තමයි සතු මේ වැඩෙන්න මේ සලස්සන්නේ. ඇදරදී ආහාර සාමාන්‍ය කෑම පහසු සඳහා මෙයාගේ පොඩි කුඩා භාජන තමයි භාවිතා කරන්නේ. අපි මේ භාජනේ තමයි නේද මේ? ඔව්. මේක තමයි ගොඩක් මේ භාවිතා කරන එක. මේ පොඩි පෙරට වුණා. ඔව් පොඩි පෙරට පොඩි කාලේදී ඔක තමයි එන්නේ සාමාන්‍ය ආහාර ගැනීම පහසු සඳහා. ඉතින් සාමාන්‍යයෙන් අපි කොහොමද දින හතක් මේ ආකාරයට උෂ්ණත්වය ලබා දෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් සීතල වැඩි කාලයක් ඒ වගේ වුණොත් එහෙම අපි දවස් 10ක් විතර මේ එළියට නෝමල් පරිසරයක දාන්න නැතුව මේ වගේ මේ සාමාන්‍ය වාතාවරණය වෙන්නේ නැති ගුලන් එන්නේ නැති කුටියක තමයි මේ ක්‍රියා කරන්නේ නේද? ඔව්. සාමාන්‍යයෙන් මේ අපිට මේ නැති මේ මුළු එහෙම අර සත්තු එකතු වෙන්නේ නැති වෙන්නේ මේ වගේ ක්‍රව කරලා හදලා තියෙනවා. මේ නැත්තම් අර සත්තු මුළු වලට ගෙහලා මේ මැරෙන්න බලනවා. ඒ හින්දා තමයි මේ ඔය විදිහට පොඩක් ක්‍රව කරලා තියෙන්නේ. ආ මේ මෙතන මෙහෙම මුළු හදලා මේන්නේ කොන නැති වෙනවා. ඔව් නැත්තම් සත්තු ගිහිල්ලා මුළු වලට මේ වෙනවා. එතකොට ඔව් එතකොට සත්තු මැරෙනවද? එතකොට ගොළු වෙලා අර සත්තු යට වෙලා මැරෙනවා. ආ හා හා. ඔය වගේ තියෙද්දි මුළු මුළුට එකතු වෙන්නේ නැහැ සත්තු පොඩක්. ආ හා. අර කොනට කොන නැහැ නේද? ඔව්. පොඩක් සත්තු මැරෙන්නේ අවස්ථාවේ තමයි. සාමාන්‍යයෙන් මේ දවසක් කියන දවසක් වගේ මේ අපි පත්තර මේ ස්තරය මාරු කරනවා. ඊට පස්සේ තමයි දවස් 5ක් විතර ගියාට පස්සේ මේක අයින් කරනවා පත්තර. ඊට පස්සේ 10 වගේ තමයි දවස් 7 8 වගේ කාලය තුල මේක තියාගන්නේ. ආ දවස් 10න් පස්සේද 10 දාන? නෑ දැන්වත් මේක මේ අපිට පේන්නේ මේ යට 10 තට්ටුවක් තියෙනවා. මේක මේක අයින් කරනවා දවස් 5ක් විතර ගියාට පස්සේ. ඊට පස්සේ දවස් 5ක් ඔගේ මේක උඩ තමයි ඉන්නේ. ආ හා හා. 10 වෙනි මේකේ පත්තර දාලා තියන්නේ. ආ හා. දවස් 10 වෙනි දාන්නේ. ඔව්. එතන පත්තර දාලා අය මාරුවට දාන්නේ. පත්තර අය මේ පොඩ ජරාවෙද්දි වගේ අය අපි අයින් කරලා මේක උඩින් මායනවා. එනවා. ඔව්. ආ හා. එතකොට මේ පත්තර උඩ දැන් දවස් කීයක් තියෙනවද කියලා? දවස් 5ක් වගේ පත්තර උඩ තියෙනවා. තියෙනවා නේ. ඊට පස්සේ 10යි. ඊට පස්සේ 10යි. සාමාන්‍ය පොඩක් පොඩි කාලේ විසවිජනම එනවා ඒක අඩු වෙන්නේ තමයි අපි මේ විදිහට කරන්නේ. ඒතර මේකෙන් තමයි මේ වතුර දෙන්නේ නේද? ඔව්. වතුර දාන වාජනේ නේද? මෙන්න මේරිය තමයි හදලා තියෙන්නේ උෂ්ණත්වය දෙන්න. ඒකට මේ පාවිච්චි කරන බල්බ් එක මේ ලොකු ට්‍රාන්ස් සාමාන්‍ය වොට් 100 වගේ බල්බ් පාවිච්චි කරනවා. මේකට තව විවිධකම තියෙනවා. මේ සමහර කට්ටිය මේක මේ බැරල් එකකට වගේ ගින්දර දාලා වගේ ඒ සිස්ටම් එකකුත් තියෙනවා. නැත්තම් මේ වෙනම මේ ගෑස් එකකින් මේ රත් කරන ක්‍රමයක් තියෙනවා. අපි පාවිච්චි කරන්නේ මේක නෝ. මේක ලේසි හින්දා නේද? ලේසි. ඊට පස්සේ ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් අපි දවස් 7 10ක් විතර පෑන්නට පස්සේ මේ ඊළඟට එළියට දානවා සත්තු ටික. හා දැන් අපිට බලන්න පුළුවන් මේ වගේ දවස් දැන් මුන්න දවස් 14ක් විතර වෙන සත්තු ටික බලන්න පුළුවන් මේ ඉන්නේ ඒ සත්තු. හා මේ දවස් 14ක් වෙන සත්තු මේ ආකාරයට කෑම පොඩ්ඩක් එල්ලලා බකට් එල්ලලා මේ ආකාරයට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒක සතා ලොකු වෙද්දි මේක උස්සන්න පුළුවන් නේද? උස්සන්න පුළුවන්. ආයක ඇඩ්ජස්ට් කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න. සාමාන්‍යයෙන් මේක මේ ආකාරයෙන් උඩට ගත්තාම මේ කොට උඩට එනවා. මේක පොඩ්ඩක් රිලීස් කරාම තල්ලේ හැදෙනවා. ඒ ආකාරය තමයි හදලා තියෙන්නේ. නැත්නම් මේක බිම තියලා තිබ්බොත් සත්තුන්ගේ ජරාවට නම් මනා වැටලා මේ ජරාවේ විස බීජන සත්තුන්ට ඒ හින්දා තමයි මේ ආකාරයට මේ උස්සන්න පහත් කරන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. මුන්ට කොහොමද කෑම දෙන්නේ? සාමාන්‍යයෙන් අපි මේ කෑම වර්ග තුනක් මේවා කරනවා. දවස්
එකේ ඉඳල දා හතර වෙනකන් බූස්ටර් තමා දෙන්නේ පොඩි කෑම එකක්. ඊට පස්සේ දවස් හතේ ඉඳ මේ 14 ඉඳලා 28 වෙනකොට ස්ටාර්ටර් කියලා ඊට චුට්ටක් කෑලි ලොකු කෑම එකක් දෙනවා. ඊට පස්සේ දවස් 28 න් පස්සේ 45 වෙනකන් ෆිනිෂර් කියලා තියෙනවා, ටික ලොකු මේ කෑම දෙන්නේ කට්ටිය. හා හා හා. ඒ කියන්නේ ඉස්සරම එකේ ඉඳලා දවස් 14ක් වෙනකන් දෙන්නේ බූස්ටර් කියන්නේ. බූස්ටර් කියන්නේ. ඊට පස්සේ දැන් බලන්න පුළුවන් මේ තියෙන්නේ කෑම එක මේ. මේක සාමාන්‍ය කුඩා කෑම එක. මේක තමයි පොඩි පැටවුන්ට අපි දෙන්නේ. ඊට පස්සේ ස්ටාර්ටර් තියෙනවා අන්තිමේට තමයි මේ. මේක තමයි මේ. ඔව්. වරින්ද පළේ තියෙන එක කියලාම ගන්න පුළුවන්. මේ පොඩි ඇයට නේ මේ බූස්ටර් කියන එක නේ. ඔව් බූස්ටර් කියන එක. හා හා. ඊට පස්සේ ස්ටාර්ටර් එක තියෙන්නේ ඒක. මේ වෙලාවෙ නෑ මේක තමයි අන්තිමේට. ෆිනිෂර් දවස් 28 න් පස්සේ දෙන කෑම එක මේක. ආ 28 න් පස්සේ නේද? 28 න් ඉඳලා 45 වෙනක දෙන කෑම. අර නෑ කිව්වේ මොකද්ද? ස්ටාර්ටර් එක. ස්ටාර්ටර් එක. ඒක කියන්නේ දෙන්නේ කීයෙන්ද? ඒක 14 ඉඳලා 28 වෙනක මේ තියෙන්නේ මේ කෑම එක. ආ ඒක තමයි දෙන්නේ නේ. ඔව්. ඒකන පාට දැක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේ දින 14ක පමණ සතු. ඊට පස්සේ මම වෙනවා 28 විතර සතු ටික. සාමාන්‍ය අපි දැන් මේ 14 වගේ වෙනකන් සාමාන්‍ය මුන්ට වර්ග අඩියක් කියලා තමයි කියන්නේ මේ දෙන්න ඕනේ. හා මේ සතෙන්ට ඔව් ලොකු 45 වෙද්දි මේ සාමාන්‍යයෙන් මේ වීලි කලාපීය පැත්තක් ඉන්න මේ අනුරාධපුර කියන්නේ මේ අපි ටිකක් 1.12ක් වගේ වර්ගරි දෙනවා. මොකද උෂ්ණත්වය වැඩි හින්දා. මොකද සත්තු ළඟ ඉද්දි මේ උෂ්ණත්වය වැඩි වුණාම අමාරුයි සත්තුන්ට. ඒ හින්දා පොඩ්ඩක් ඉඳ වැඩි වුණාම සත්තුන්ට මැරෙන ප්‍රතිශතය එහෙම අඩු වෙනවා. දැන් මේකේ 150ක් විතර තාම දීලා තියෙන්නේ දවස් 14. හා හා. මේක 150 හැදියේ. ඔව් ඉතින් 150ක් විතර දීලා. දැන් දවස් 28 සත්තු තමයි මේ ඉන්නේ. දවස් කීයද මේක? මේ දවස් 28 සත්තු. දැන් ලොකු කෑම භාජන අපි දෙන්නේ අර පොඩි එක නෙමෙයි. ලොකු කෑම භාජන දෙන්නේ මේ මුන් ලොකු සත්තු සාමාන්‍ය දවස් 28 මුන්ට. මේක දැන් ඉඩෙන් සාමාන්‍ය 180ක් වගේ දීලා තියෙනවා. ආ මේක. ඔව්. සම්පූර්ණ ඉඩෙන් 180ක් වගේ මුන්ට දීලා තියෙනවා. 30-35 වෙද්දි සම්පූර්ණ ඉඩ අපි ලබා දෙනවා. මේක 100ට කීයද කිව්වේ? 180ක් වගේ දෙනවා ඉඩ ප්‍රමාණය. දවස් 28 වෙද්දි. මේ දවස් 28 එකක් තියෙන නේද? ඔව්. දැන් මේගොල්ලන්ට දවස් 28යි. 28. සාමාන්‍යයෙන් දවස් 28 වෙනකන් අපි පැය 24ම කෑම දෙනවා. දවස් 28 වගේ වෙනකන් පැය 24ම කෑම දෙනවා. හැම වෙලාවෙම කෑම බකට්ටල කෑම දාලා තියෙන්නේ. පස්සේ 28 න් පස්සේ දිවා කාලේ කෑම දෙන්නේ නැහැ. මොකද මේ උෂ්ණත්වයත් එක්ක සත්තු මැරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හවස සහ රාත්‍රී කාලේ තමයි කෑම දෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ 28 න් පස්සේ. 28 න් පස්සේ දැන් ඔයාලා බලන්න ඕන 28 න් පස්සේ සත්තු මේ කට්ටිය. දැන් මේ කට්ටිය අපි දවල්ට කෑම දෙන්නේ. දැන් මුන්ට දවස් 40ක්. මුන්ට කෑම දෙන්නේ අපි රැයට විතරයි. ආ මේගොල්ලන්ට රැයට. හවසට විතරයි කෑම දෙන්නේ. හ්ම් හ්ම්. දවල් කාලේ කෑම දෙන්නේ නැහැ උන්ට. මේ දවස් 40 නේද මේ? 40. එතකොට දවස් 45ද මේ? දවස් 45කින් තමයි අපි ඩිලිවර් කරන්නේ. හ්ම්. ඔන්නෝම තමයි බොයිලර් කුකුල් පාලනය කරන්නේ. ඉතින් සුළු විදියට පටන් අරගෙන ඊට පස්සේ මහා පරිමාණයට යන්න පුළුවන් ඉන්නේ. ඔව් මේ කොහොඳ ව්‍යාපාරයක් ඇත්තටම මේ ස්ටෙප් බයි ස්ටෙප් අපි දිනු කරගෙන මේ ගියා නම් හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපිට මේ බොහොම ස්තුතියි ගෑන් මත්සංගවල්ලි තමයි මේ ඔයගොල්ලොන්ට මේක ගැන විස්තර කරේ. ඉතින් ගෑන් මත්සංගවල්ලිගේ ව්‍යාපාරය දිනු වෙන කියලා ප්‍රාර්ථනා කරමු ගමන්ම. ඔබට ස්තුතියන්ත වෙනවා අපිට මේ වැඩේ ඔබ මේ අපේ යාළුවෙනුත් පෙන්වුවාට. බොහොම ස්තුතියි.